යිබන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. වැඩසටාන ආරාම් පේයට පේර අපි ඔබට ආරාධනාවක් කරනවා. එතමයි මාලන් බණ්ඩාර කපුුවත්තගේ අගුනමල් කාවෙ සංග්‍රහය පාද කරගත් සංවාද සැඳෑර් අද හවසතියෙනවා එන්න. මේ සංශිප්ත කවිය සහපය උරුමය ගැන කතා කරනවා ප්‍රවීන කිවර ආරිභාශරණවරයන්ගේ තම මුක්ක්‍ය දේශනය පැවැත්වවෙන්නේ අදහ ස එකතුවක්තියනවා ප්‍රවීණ කිවේර නන්දන වේරසිංහම හතා ඒ වගේම සුනන්ද කරුණාරත්න විපපුලි හෙට්ියාරච්ි සුමින්ඳකිත් සිරි තිබ්‍රියාගම බණ්ඩාර වසන්ත ප්‍රියාන් කර නිියුන් හැල්ලියයන මේ මහත් මාත්මින් එකතු වෙනවා. මේ සංවාදයට සහභාගිවෙන්න කෙල් අපි ඔබට ආරාධනා කරන්නේ අද දවසේදී හවස තුනයි තිහට බොරැල්ලේ න මෙල් මාලනයේ පුංචි තියටයකට එන්න. අද ඇවිල්ල ඉන්නවා මේ කාව සංග්‍රහයේ අයිතිකාරයා ඒ තමයි මාලන් බන්්ඩාර කපුුවත් අයිබෝන් මා මාලන් අපිට මොනගැහෙන්නේ ඔස්ට්‍රලියයාාවවිඳලාවට පස්සේ. හැබැයි මාලන් එන්නේ මේ කාවසංග්‍රහය ජනගත කරන්නත් එක්ක. මේ ඔබේ දෙවනි කාවසංග්‍රහය. ම මුලින්ම කැමති මේ හද පැල්ලම කියන, මේ ප්‍රථම කාවි සංග්‍රහය ගැන ඔබ යමක් දැනකන්න ඇතටම ඔය කාවි සංග්‍රාය දෙදස් හතරවර්ශය තමයි අම රජට විශ්ිද්‍යාල ඉන්නකොට අන්ඩ්‍ර බන්ඩර් හේරත් මගේ සොහිරස් සංගෝක කරන්නේ හිට පස්සේ බොහෝ කාලයක් අවුරුදු දහයකට පමුණ පසුව තමයි ඇතටම මේ අගුණු මල් කියන කාවි සංග්‍රාදය මම කවි පොතක් ලිස ප්‍රකාශයට පත් කරන්නේ හොඳයි ලැබිච්ච ප්‍රතිචාර එක්ක මට හිතනවා ඊළඟට මේ ංඟගුණ ල් නිර්මාණයවෙන්න ඇති කියලා හැම ටික කාල ඇකි හිල්ලලා. ඇත්තටම ඇත්තරම හද පැල්ලම කියනකාවි සංග්‍ර සමාජයම් කි කතිකාවට ලක්වුණා විශේෂයමය දෙදා සතරවර්සේ ගොඩගේ සම්මාන අවසාන වටට පවාය ති වුණනා ඇත්තරම අප කවි පිළිමදයම් දීගැනීමකටය ලක්වුණා කෙසේවත් ඇත් මාවය ලියා පළගල හද පැල්ලම කාපි සංග්‍රාය පිළිබඳ එහි ලියා ඇති ක්‍රමය පිළිබඳ යම් ආකාරයක නැවත ප්‍රශ්න කිරීමක් මා තුළ තිබෙනවා. ඒ නිසාම වෙන්නති දිගු නහෙන්තාවයක් ඔය කාවි සංග්‍රාය පලකිරීමත් සමගම තමයි පසුනේ. ඒ නිසා ඒ කාලය තුළ යම්යම් අත්තදා බැලීම්සා යම්යම්. හැදැරීම් එක්ක මටයි දෙන්නේ වෙනස් ආකාරය කාවි නිර්මාණ ක්‍රම එකටන කාවි මාවතකර කාවිධාරාවගටමා නැවුරුනා කිවුත් එනි වැරැදි. හද පැල්ලම මේකාවි සංග්‍රහයන් මේ පාර මාරුවීම කියන කවි මාද දවස හෝරගත්තා. සුදුපාට පරවිරෑණේ දඟකාර පුංචි දෝනී, කහපාට ඉරෙන් පියාම්බා අවසාන අයනුකේවා. ලේ කැටිති සුදේ තැවරී, කලුපාට පාර හැඩු තරමක්. කිම පොඩ්ඩි කතා නැතුවාසේ බිමවැටුණු අකුරු ඇසුවානේ. නැගිටින්න නොකරබොරු විහිලු නුඹේ අම්මා ඇවිත් නෙතු හැරපියන්. මේක සමහරවිට ඔබට මේ, මෙ මේ වගේ සිදුවම් අපේ අනන්ත අප්‍රමාණ අපේ විශෂ මාදධ්‍යවේදී මාධ්‍යේදීක රප කටයුතු කළලා එවැනි අවස්ථාවන් වලද අපේ ඇස ගැටනු අපට අහන්ඩ ලැබුණු ප්‍රවෘතිමේ. ඇතට මොව් කවියට විශය වෙන්නම අපේ සමාජී අපිට අත්දකින්නට ලැබෙන දේවල් එවැනි එවැනි දැක්මක් එක්ක තමයි අතර මම කාව නිර්මාණය කරන්න එක කවියා හැම වෙලා පවත්නා සමාජ්‍යයම තමයි ඔහුගේ නිර්මාණ සඳහා විෂය කොටගන්නේ. නමුත් ඒහින් එහාගිය කවියක් අපට තියෙන්න්න ඕනෙමුකද ඒ පවත්නා අත්දැකීම් අපි කොච්චර දුරට අරුද්ගැන්වීමට අපි කාවය, කවිය කියන විෂය පාවිච්චි කරනවාද කියන එක. මම ඒකයිම කිව ඇත්තරම හද පැල්ලම පිළිබඳ මගේ ප්‍රශ්ණ කිරීම තිබෙනවා ඔතනින් එහාගිය කවියක්ට මායා යුතුයි. මොකද ඔතන කිසිම් ආකාරක සමාජ සංසීද්ධයක් නව ප්‍රතිනිර්මාණයක් හාවට ඔයින් කියවෙන්නේ නෑ විශාල වසෙන් පුළුල්ල ගිය පැතිරුණු අර්ථ. ඒ පැතිරුණු අර්ථ ස්ොයාහගේ ගමනක් තමයි ඇත්තරම අංගුට මල්කයන්. හොඳයි මේ මංහිතන්නේ මේ තිකක් වෙනස් වෙච්ච කවි තමයි මේ අගුණමල්වල තියෙන්නේ මේ හද පැල්ලමෙන් එහාගේ දැඟබ කියන විදිහට. මේ වගේ අපිට කෙටියෙන් රසවිඳන පුුවන් කවිවලට කියෙන විශේෂත්වය විශේෂ නමක් තියෙනවාද. ඇත්තට ම හැව කාව ක්‍රමය ඇතම ආරම්වෙනි ජපානයේ හි විසාර ඉතිහාසයක් තිබෙනවා. ඒ ජපාන ජපන් හයිකු කියන කාවි සම්ප්‍රදාය තමයි. විශේෂයම ජපන් හයිු කාදී හයිකු මූම් කියලා දෙයක් පාවිච්චි නොව කියන්නේ. සිද්ධිය වෙන අවස්ථාවේම තමයි කවියා ප්‍රස්තුතිය කවි සඳහාය යොදාගන්න. විශේෂයම හයිකු කවයා ඒ වෙන සිදුවීමක් ඒ තත්්ශනයෙන් වෙන සිදුවීමක් තමයි කවියට භාවිතා කරන්නේ. ඒවගේම තමයි එහිදී අතීතයට යාමක් වෝ අනාගත ප්‍රාර්ථනාවක් එම කවිේ නෑ. ඒ එහිම දිගුවක් ලෙස් ඇතරම දිගුවක් උත්නේ මේ විශේෂම අපේ සීගරි කවියට එෙනකොට. සීගිරි කාවි සම්ප්‍රදාය මහාකාවි සම්ප්‍රදායක් එය විශේෂයෙන් ඉන්දියාවේ එන සකුකාවේ නිසා යම් යටපත්වීමක් සාඩාල වැවීමක් සහ බිඳ වැටීමක් සිද වුණා ඒ සීගිරි කවියේදිත් සීගිරි කවියා සිදු කරලා තිබෙන්නේ ඒ සීගිරි පර්වතය සිතුවම් සහ අවට සිදුවීමම් ඔහු දකින දේ ඒ සීගිරි බිතමත කුරුටුගෑම ඇතරම මේ කාව්‍ය ක්‍රම දෙක ඇසුරෙන් තමයි කිසි ආකාරයකෙහි දිගුවක් ලෙසින් තමයි, ඔය කාව්‍ය නිර්මාණය වෙන්නේ. ඉතාමත් කෙටි වචන භාවිතා කරමින් විශාලයමක් කීමට ගත් උත්සාහයක් ලෙස තමයි මම අඟුණු මල් දක් එන්නේ. තිත්ත කොහොම පත් මුසුකරයි විය ලිසුළඟට සෙහෙලා. මං කැමති මේක අපිට විවිධාකාරෙන් අර්ථකතය දෙන්න පුළුවන්. අපිට දැනින විදදිිය එකකිනිකාට වෙනස් වෙන්න පුළුවන්.වං කැමති ඔබෙන් මේ කව ගෙනනයමක්. ඇත්තරමේ කවිය ම ලියන්නේ ය කාවි සම්ප්‍රදා කවි පෝතට දිගු කාලයක් ක්ෂණිකවලිය වුනත් නමුත් ඉඳහිට ලිය් කවිියෝයි තිබුණා. ඔයක ඇතරමොම ලියන්නේ මංහිතන දිදාස් පහ හෝ වර්ෂකට ආසන රජට විශ්චිවිද්‍යාලයේ රජටකය නිතාම සුස්ක්‍රප්‍රදේශයක්. කොහොඹපත් ඉතාමත් තිත් අයි කටුග පරිසර එකතමායි හැදෙන්නේ. ඇත්තරම කොහොඹපත් තිත්ත වනාට හාමන සූළඟ ඉතාමත් සෙහිලයි. එනිසා මම හිතන්න මේ අපි මතුපිටින් පෙරෙන සමාජ දැක්කුම අපිට පුළුවන්න්නම් එකේ කාකාරයකින් දකින්නටයි. විශේසම සමාජයේ ඉදිහා බැලලාපිටම එක බලන්න පුළුවන්නන් එවැනි තිත්ත වූ සමාජයක් තුළත් සමාජයේ මිනිසුන් හෝ යම් යම් දේවල් තුළත් කිසිම් ආකාරයක සිහිල් බවක් ලබා දෙනවා. ඒත් තුළම කිසි ආකාරයකෙන් ඔවුන් වක්්‍රව් ආකාරයකින් සිහිල ලබා දෙමින් ඒ තුළ විශාල කිසිම් අකරකි තිත්ත බවක් විසකුරු බවක් අපට පෙන්නන්නට පුළුවන් මට ඉද මේ ආකාරෙන් විධාකාරයිටඒ කවි දිාහිතන් පුළුවන් විශේෂයීම ඒ රසිකයා ඒ කවි දියා බලන බැලුමත් එෙක්. හොඳයි අගුුණු මල් ගැන පිතවත් කතාතරම කෙටවෙරාමයකින් පසුව. යළිත් රමෙන් පසුව සම්බන්ධ වන්නේ කතාරන පොත් එක්යි අපි අගුන මල් ගැන කතා කරන්නයක් දවසේ දි කාවේ සංග්‍රහය පළිබඳව මාලන් බඩාර කපුවත්තගේ අද හරියටම හාවස තුනායිතියට ඔ වෙන්න බොරල්ලේ නාමේල් මාලනී පංචිතයට වලදී මේ කවි පොත ජනගතගන්නවා මේ සංවාදයට අපි ඔබටත් සාරතනා කරනවා එකතු වෙන්න. ගෙවුණු ලාඩම කියයි එස වූ වාරගණන කෙවිට. අපි දන්නවා. විට සහ ලාඩම අයිති වෙන්න කාටද කියලා එතකොට මේකත් මංහිතන්න්න මාලෙන් අපිට හුඟක් දවල් ල අපේ සමාජයේ අපට කියල දෙන පාඩාක් කිය ඇත්තටම විශේෂම හකේ මේ කවිී ඉතාහමත් අමහරුවයි තේරුම් කරලාල දෙන්නමොකොද ඒක සමහර විට කෙනෙක්ට හැගෙන විදිහ නෙමේ සම්පූර්ණ වෙනස් සිදියකට තමයි හැඟහනය කර ග සගි නාකාර ආකාරය අනුව. සහ ඇත්තනම මට පවායේ කවිය තේරමු කර දීමට අපාසුයි. ට මෙතන දෙදනුණුදේ තමයි මානන් මේ හරි සංවේදී දෙයක් ඒ කියන්නේ අපි දන්නා මේ ලාඩමක් ගහන්නේ හරකෙකුට ඇයි කියන එක ඉතින් කුර ගෙවෙනවා කුර ගෙවන්නේ ඇයි මේ මේ හරකගෙන් පුදුමාකාර විදිර අපි මිනිසුන් විදිර වැඩ ගන්න එතකොට මේ එස වෙන වාර ගණන මේ ලාඩමක්ගහලා එතකොට ඒ ලාඩම ගෙවෙනවා කියලා කියන්න අපි කෙවිට කොච්චරක් පාවිච්චි කල්ලා අපි මිනිසුන් විදිට මේ සතාව හසුරෝල තියනවද සමාජයේ ති මේකද අපිට බොම සංවේද අපි මේ විදිර මිනිසුන් හසරු නවස්ථා තියන ම අපි සමහරලාට යම් සේවස්ථාන වලදි වෙන්න පුළුවන් ඇ සමාරලාට මේ වැනි සතෙක් නෙවේ සමහරවිට අපි මේ මීට වඩා වෙනස්විදියට සතෙක්කු ආකාරයට සලකන මිනිසුන්තිය සිටින ඉතින් පංතන සතෙකුටුවත් මේ ආකාරයෙන් සැලකයුතුන්න හැ මේක සමාජ බොම සංවේදී මේ යට කාරණා මතුකර නවස්ථාවක් බානතැ කපිපද හතර ඇතියෙන්නේ. ගෙවුණු ලාඩම කියයි එස වුණු වාර ගණන එති මේකෙද අපිට හොඟක් විවිධාකාරය අපිට අපේ ජීවිතවලට දේවල් එකතු කරගන්න පුළුවන්. තව මෙම කවියක් එකතු කරගත්තා එනවිට ගැරඩි ගෙට පොල් කටුවෙන් බසයි අත්තා ගෙහිගෙම් බල්. මෙම මේ අපි පුංචි කාල දැකලා තියෙන දේව. ඔ ඇ ඇතර ඉතාමත් මේ සංවේදී අවස්ථාව මොකද ඕක ඇත්තර මම හත්විඳපුු දෙයක් ද විශේෂය මෙතන මට හිතින්නේ මනුෂ්‍යත්වය සහ සත්ව අත්යද ගුණේ ගුණේ අ ඒදී ඇතරම පින් පිරිහ වෙනවා නමුත් එදා අතීතියේ කිරියම්මලා ඒදී ඇත්තරම කරනවා ඒදේ තමයිඇතරමට කියන්න වනුනේ ඉතිනින් හා කියල්ලා පිට හිතන්නට පුලුවන් නමුත් ඒ සත්තුන්ට තිබෙන කරුණාව සහ ඒ ආදරය තමයි ඇත්තර මුතනින් මට මතු කරන්නට වනුනේ හොඳ මාලන් දැන් කවියට අද තියෙන තැන අපේ කලාවේ කොත නැත. ඇත්තටම ඉතාමත් සංකීර්ණම කතා කළ යුතු දෙයක් මොකද කවිය සඳහාද මිනිසා සඳහාධ කියලලා ප්‍රශ්නයක් සමානයගෙනනිය ජනතවාදය කරා කවි භාවිතා කරන්නට ඕනද. ඇත්තටම මම මුලින්කිෝ වගේ කවියා මේ පවත්නා සමාජය, ලපා දක්නවා ඒ ප්‍රතිනිර්මාණය කරනවා. නමුත් එහෙම කියලා නිදහස් සටන වෙනුවෙන් නිදහස්සරගල වෙනුවෙන එදා ඒ කවින් කවිල්ලිව තමයි. නමුත් අද අපිඒ නිදහස් සටන වෙනුවෙන් කවිලියන තැනට අපි පත්විය යුතුද. එහම නත්නම් කොළඹයුගයේ තිබුණු ඒ රොමන්ටික් කවිය වෙතා අපි යා යුතුද. මට තියෙන ගැටලුව අපි යන්නේ එතැනටද. නමුත් අපි යායුත්තය එතනට නොවයි එතනින් එහාගිය, ැට විශේෂම කවය කියන්නේ කිසි අම් ආකාරයක භාවාතිශය බවක් කවය තුළ තියෙනට ඕන නමුත් එතනින් ඉක්මවාගේ බුද්ධිවාදී එමන් නදම් බුද්ධිය පලල් කරන බහුත් එපුුල් නංගන කවියක් කරා තමයි අපි ආයුත්තය කියනක මෙහිදී සීපත් කරනන්නට ඕ එහිදී විශේෂමට වන්ස රණවීර වගේ කවිියක් අපිට උදාරණයකට ිදිරගන්නට පුළුවන්. ඔහු මේ වෙනුවෙන් කවිිය වෙනුවෙන්ම කැපවී සිටින බවක් තමයි අපට පෙනෙන් එහෝ විශේෂයම හොගේ ඔහුගේ පරිවර්තන කවිමගින් හෙමනත්තම් ලෝකකා කැන්නේ ජපන් කවිය ඇමෙරිකන් කිය එවැනි විශේෂ චීන කවිය එවැනි කවෙන් අපිට ලබාගන්නට පුළුවන් පෝෂණය මේ වගේ දේවල් තුළින් අපට යම් ආකාරය කාලෝකයක් ලැබී තිබෙනවා අපේ කාව්‍ය මාවතකොයි දිට ද සකස් කරන කරන්නට ඕන කියන එක. ඒක නිසා මට හිතෙන්නේ අද සමාජය විශේෂයම විශේෂ කවින් තරුණ කවින් මෙතනින් එහාගිය බැලුමක් දැක්මක් කවයකිරී දල්වා ගත යුතුයි ගිනික තමයි මගේ ආකල්පේ. බොහෝ විට සෙසු මාධ්‍යන්වලට වඩා අපි දන්නව කවය ප්‍රබලයි සමහරලාටයක නවකතාවට කෙටිකතාවට වෙනම අපි ගත්තොත්දම බො ප්‍රබලව සමාජයේ යම් ඉගිය බොහොම සුළු පදපේලිකින් අපිට. කියන්න පුළුවන් ධනවන්න පුළුවන් බිඳින්න අවස්ථාව ලබාදන්න පුුව සමහල්ල අපි විශාල නවකතා පොතක් අරගෙන ඕක දවස් ගාන කියවනකොට අපිට ඊට වඩා බොහෝ ප්‍රබලව මේ කවයකින මාධ්‍ය අපේ සමාජයේ යම් දෙයක් එලිරදා ගන්න පුළුවන් අවස්ථාවක් තිෙන හැබැයි අපි දැ ගත්තුොත් එහෙම විශේෂෙන්ම මේ පරක්ක්‍රම කොඩිත්තුවක්ක මහතාාව වගේ අපේ කවියෝ රත්නස්ශ්‍රී විජේසින් මහතාාවගේ කවියෝ ඔවුන් පවා මට හිතනවා අද කවිය ගැන යම් කිසිවිදියකින් අපි දන්නවා මේ ඒ කාලෙ කවි පොත් හරියට බෙහිවුණ අපි මේ කව හරිට රසවිද. දැන් සමහර අවස්ථාවන්නලද මේ හොඳ කවයක් දැ කවිය කියනෙගුි නිං හ ලදානන්පුළන්ගවත් තියෙන නමුත් අපිට හොඳ නිර්මාණයක් රසවවිදී තිෙනන අස්ථාවටිකක් ඇහහිල්ලා හිල්ල දෙක කියලා අපි හිත නොකද සමහ අවස්ථාවනද අපි දක්ලා තියෙන යම් ප්‍රකාශකයෝ මේ කවි පොත් මුදර්‍රණය කරන්න බාරගන්න නැ. ටිකක් අකමැත්තක් දක්වන පිරිිසා. ඇතරම ඔබ ඉතාමත් හොඳ තැනකට තමයි කියන්නේ මොකද විශේෂයෙන්ම කවිය කියන්නේ ඉතාමත්ම කලාමාදය අතරින් සවුම කලාමාධ්‍යී නමුත් ඔබ දකිනවා අද කවිපොත් ඉතාමත් වැඩි වශයෙන් හතුපිපෙන වගේ කවිපොත් මුදරණය කරනවා. ඉති මෙවැනි සියුම් කලාමාධ්‍යයක් ලා මාධ්‍යියන්න අතුරින් මෙවැනි ඉතාමත් සියුම් කලා මාධ්‍යයට අපිට එහෙම එන්නට පුළුවන්ද එහෙම එන්නට ඇහෙම අපිට නවකතාලියන්න පුළුවන්ගේ නවා අප කෙටිකතාලියන්න පුළුවන්ගෙන් අපි චිත්‍රදින්න පුළුවන් එහෙම බෑ එහෙම කරන්නට බෑ මේ ඉතාමත් සියුම් කලා මාධ්‍යය වචන කිහිපයක් කරේ පිටුව ඉංහරි ලියන්නට පුුවන් කවි මේ ශාල කතන්දරයක් ලක ශාල දෙයක් එහෙම කරන්නට බෑ කවේ විශේෂම සංෂිප්ත ගුණය කියන එක ශිප් ුණය කනින් අදහ කරනමි කෙටිකවය කියනක නෙමෙයි. මහා කවයක උත් සංශප්ත ගුණේ තියෙනට පුළුවන් ංශිපත ගුණේ කියන්න නෙම අනවශ්‍ය වචන අතහැරර දමලා ඉතාමත් කපට ආකාරයකින් ශෝක්ෂමාකායකින්. අවශ්‍ය වචන පමණ යොදාගෙන නිර්මාණය කිරීම. නමුත් එවැනි දෙයක් මේ නූතන කවියට නූතන පරපුර කවියට ප්‍රවේශ වෙනයගින් දකින්නට නෑ. එයින්මං අදහස් කරන්නේ නෑ ඔුන් වැරදි කියනක් ඉතාමත් හොඳ ප්‍රවේශක් නමුත් ඒ ප්‍රවේශය තුළ විසාල හැදෑරීමක්සා විශල කැපකිරීමක් ඇත්තටම තියන්නට ඕන. විශේෂයම කවිපොත් ප්‍රකාශක ඉන් පොත් ප්‍රකාශක නොකරනවා කියලා කියනටත් බෑ. ඔවුන් කිසිම් මේක ඇත්තරම කිසිම් වෙලඳ. ක්‍රියාවලියක්ක් යන වැඩක් ඩු දනුවක් ගනු දෙනුවක් මොකද කිසිම් මාජ සම්බන්තාත් එෙක්ක විශේෂම පේස්බුක් කරපිට පේනවා ඔවුන්ගේ සබන්තත්ත කොම් පොත්තිකුණනා ගන්නවා විශේෂම අප දන්නවා කවිපොත් සමට දෙවැන තුුණන මුද්‍රරවලට යනවා. විශේෂයම පාක්‍රම කොිදක් වගේ කව එක්ගේත් ඇත්තරම මමහිතන්නේ හතර පස් පමණ ඊටත් වැරරි සමට ධවිනි මුදරණය දක්කා අලේ විවෙන. නමුත් ඒ මුද්‍රණයේ කිරීමසාහ මුද්‍රණයේ බාර ගැනීම කියන කාරණය ඇත්තටම ඒ තුළින් කියන්නට බෑක පැත්තකින්ගේ කවේ හොඳද නැත්්ද කියලා. මොද අද විශේෂයම රසච්ඥතාවේ පිරිහෙන මේ වගේ සමාජයක. අපි රසිකයාට ඕන විදීද නිර්මාණ කරන්නට ඕනෙ නැත්තං රසිකයා නිර්මාණකරවා ඉන්න තැනට එන්නට ඕනද කියක මේ කිතාමත් සංකීර්ම අපි සාකච්ඡා කළ යු තුදයක්. ඒක නිසා අපිට වෙනවා රසිකයායින් නිර්තනට අපි. නොයා අපි රසිගේවත් තේරුම් ගෙන ඔවුන්ගේ රසච්ඥතාවේ වැඩි වෙන ආකාරයකින්. මොට වෙන ආකාරයෙන් නොව නො ඒ ඉදිරිපත් කිරීම්. හොඳ එමාංහිතාන්නේ මේ වගේ ප්‍රබල මාධ්‍යයකින් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඇත්තර මර මාලංකයෝ වගේ අපි නිකංවල් වැදුනු සසාමාජයක්බෝට පත්වීගෙන යන මේ කාලේද කවිය. හෙටිතාව නවකතාව මේ මුළු සාහිත්‍යෙන් අන් ත හොඳ පෝෂණය ලබිච්ච සාහිත්‍යයක් තියන. තින් එයි අපි විිපපුල ප්‍රෝජ ගානට නේ මෙවැ වැටහ තුින් අප ප ප්‍රේක්ෂකින් දනුවත් කරන්න වැනි හොඳ පොපත පට හඳන්වා දන්නට. ඉතින් මං විශ්වාසකන අද මේ සුන්දුුරු සඳාවට හවසට ඔබේකතුේ කියලා නාමේල්වේරමුණන ලන. ංචිතියයටකට ඒ කිය තුනයි ඇතිහෙ වෙනකට ඉතින් බොහෝ දෙනෙක් එතනට ඇවිල්ලයි නොට බොමෝ හොඳ සංවාධයක්ට සහාග වඩවස්ථාව ලැබෙනවා. ඉතින් මාල නොබේ ඉදිරි වැඩකටයුතු සාර්ක වෙන්න කියල පාර්ථනා කරන අගුණමල්. ඇකාව සංග්‍රහයෙන් පසුව මේ හතු පිපෙනවාගේ නිර්මාණ බිහිවෙන යුගේක ඉතාමත්ම හර බරතවත් නිර්මාණක කබාතින් බිහිවේ කියලාල විශවාස කරනවා බෝම ස්තුතියි අපේ වැඩසටහන් අදවසේ සබන්ධ වඋනට ඇතරම මේ අස්ථධයි විශේෂයේ ම ස්තූතිවන්තේවා දෙරන නාලිකාවට ඒවගේ වසන්තියක්කට මෙනි වැඩසරාන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශක්තිදාෛරේ ලැබේවා ඇතරම මේ ඉතාමත් හොද වැඩක් නි ම ෙහිවි නිස්තුූතිවන්තේනම අවස්ථාවමට ලබදීම. හොඳ අප මාලන්ට සමුදන ගමන්ම කතාරන පොත් වැඩසටන, අදටම්මගෙන යන සුබ දාසාක්කට.